රටට වැඩිපුර ඩොලස් ගෙනාපු මිනිස්සුන් රටේ ඉන්න රාජ්‍ය නායකයන් නොසලකන්නේ මේ රට වැට්ටීමට කරපු උපක්‍රමයක්ද කියන කාරණාව පිළිබඳ අපිට මට පෞද්ගලික සැකයක් තියෙනවා. උඹලටයි මේ කියන්නේ මේ රට කරුණාකරලා නිවැරදිව ගොඩනගන්න. එහෙම නැත්නම් උඹලට තව බොහොම කෙටි කාලෙකින් මේ රටත් අතහැරලා යන්න වෙයි. ඊළඟට සාකච්ඡා කළ යුතු තිබුණේ සංචාර කර්මාන්තය පිළිබඳව. මොකද ඔබ දන්නවා ලංකා ඩොලස් ආව ප්‍රධානම මාර්ගය තමයි සංචාර කර්මාන්තය. ඒක ලංකාවේ සංචාර කර්මාන්තයේ වසර 2019 බෝම්බ පිපිරීමට අදාළව තමයි ඇන හිටින්නේ. ඒ ඇන හිටීමෙන් පස්සේ ලංකාවේ සංචාර කර්මාන්තයේ කුමන ආකාර කඩාවැටෙනවද කියලා කිව්වොත් අද වෙද්දි ඒ සංචාර කර්මාන්තයේ සහ ඍජු සහ වක්‍ර රැකියා නියුතු මයිද ලක්ෂ ගාණක් මිනිස්සු අසරණ වෙලා ඉතන අඩුම තරමේ මේ රජයක් වශයෙන් එම මිනිසුන්ට කිසිදු සහනයක් සලසලා නැහැ. එතකොට මේ ඒ කිසිදු සහනයක් සලසන්නේ නැතුව ඉන්නේ ඇයි කියන ප්‍රශ්නේ මට තියෙනවා. මොකද රටට වැඩිපුර ඩොලස් ගෙනාපු මිනිස්සුන් රටේ ඉන්න රාජ්‍ය නායකයන් නොසලකන්නේ මේ රට වැට්ටීමට කරපු උපක්‍රමයක්ද කියන කාරණාව පිළිබඳ අපිට මට පෞද්ගලික සැකයක් තියෙනවා. අදින් පස්සේ ඔබට සෑම සැකයක් තියෙයි. ඒ නිසා ඒ මිනිස්සුන් නොසලකී යුතු මිනිස්සුන් සලකන්නේ ඇයි කියන එක පිළිබඳ දෙපාරක් අපි හිතන්න ඕන. ඒ නිසා සංචාර කර්මාන්තයට නැවත පණ දෙන්න වෙනවා. මොකද මේ රටට ඩොලස් කොහොම වුණත් ඩොලස් ගේන්න වෙන්නේ ඒ ක්‍රමයට තමයි. මොකද ඔබ තායිලන්තයේ කියලා රට බලන්නේ ඒ රටේ පවතින සියලු බෞද්ධ උරුමයන් නිවැරදිව සුරක්ෂා කරලා ඒ සුරක්ෂා කිරීම සහ පුරාවිද්‍යාවේ වර්ණාකම් තියෙන ඒ සෑම තනක්ම සංචාරක කර්ම සංචාරක පුරවර බවට පරිවර්තනය කරලා ඒ සංචාරකට අවශ්‍ය හුදු වටපිටාව නිර්මාණය කරලා ඔවුනෝන්ගේ සංස්කෘතිකය ඒ ස්ථාන ගැප් කරලා තමයි ඔවුන් මේ සංචාරක පුරවර පවත්වාගෙන තර රටවල සංචාර කර්මාන්තය පවත්වාගෙන යන. නමුත් අපේ වගේ රටක ලංකාව වගේ රටක එවැනි දේවල් සිදු නොකර කිසිදු පහසුකමක් සලසන්නේ නැතුව සමහර පිටරටින් ඉන්න මිනිස්සුන් ගණන් ගන්න නැතුව ඔහුව පීඩාවට පත් කරන වැඩපිළිවෙල හැදුවා මිසක සංචාරකයා ශක්තිමත් කිරීම සංචාරකයේ පැමිණීම ශක්තිමත් කිරීම එම ආයතන ශක්තිමත් කිරීම මග පෙන්වන්නන් ශක්තිමත් කිරීම මග පෙන්වන දැනුවත් කිරීමක් තොරව සහ ඍජු සහ වක්‍ර සපේ ඒ කියන්නේ සංචාරක කර්මාන්තය හරහා රටේ මැණික් කර්මාන්තය පිත්තල කර්මාන්තය රිදී කර්මාන්තය රත්තරන් කර්මාන්තය මැටි කර්මාන්තය ඊට පස්සේ ලී කර්මාන්තය කියන සහ රිදී සහ පින්තාරු කර්මාන්ත ඒ වගේ බොහෝ දේවල් රට තුළ සිදු වෙමින් තිබුණා. ඒ කිසිදු කර්මාන්තයකට කිසිදු සහනයක් රටක් වශයෙන් රටක රාජ්‍ය නායකකවෙන් සලකන්නේ නැහැ කියලා කියන්නේ රටකට අත්වෙන ඉරණම පිළිබඳ අපි දෙපාරක් හිතන්නේ. නිසා රටට වෛර කරන මේ වගේ තිරිසන් දේශපාලඥයෝ රට තුළ රජ වුණාම එමෙතන දේශපාලන 225ට එත පාර්ලිමේන්තුවේ කියන උත්තරීතර ආයතනනේ මේ ඒ මිනිස්සු පත් වුණාට පස්සේ මේ රට අත්වෙන ඉරණම තමයි අපිට දැන් අත්ලත් වෙන. නිසා මම ඉල්ලීමක් කරනවා ගෞරවයෙන් මේ රටේ අංක 1ට ඔය කියන පුරාවිද්‍යාත්මක සාක්ෂිතික ශක්තිමත් කරන්න ඒ වගේම සංචාර කර්මාන්තර හුදු අවැසි වටපිටාව නිර්මාණය කරන්න සංචාරකයන් ඒමට අවැසි බොහෝ ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කරන්න ඒ වගේම තමයි මේ රටේ පවතින බොහෝ සම්පත් ඔවුනොවුන් උදෙසා ඒ වගේම අපේ ඉකෝටුවරිසම් එහෙම නැත්නම් මේ රටේ සංස්කෘතික සංචාරකරණය මේ වගේ නව වැඩපිළිවෙලක් මේ රට තුළ නිර්මාණය කළා. එහෙම නැත්නම් මේ රටේ දැනුම මේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය මේ රටේ අතීතයේ පැතිරි උරුමයන් මේ සියල්ල සංචාර කර්මාන්තයේ එකතු කරලා ඒ දේ ප්‍රවර්ධනය කරන්න පුළුවන් අපිට මීට වඩා ලොකු ගමනක් යන්න පුළුවන් කියන කාරණා හැමෝම හිතා ගන්න. ඒ නිසා මම ආපහු කියනවා රටේ රාජ්‍ය නායකයන්ගේ නැත්නම් පාර්ලිමේන්තුවේ 225 එහෙම නැත්නම් ලංකාවේ දැනටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ net විවර වේවා මේ පිළිබඳ සංචාර කර්මාන්තයට නැවත පණ දෙන්න ගත හැකි සියලු ක්‍රමවේදයන් ගන්න. මම බොහොම පැහැදිලිවම කියනවා සංචාර කර්මාන්තින ගොඩක් කට්ටිය මට ආදරය කරනවා. මට දකින්න ඕන තරඟද ගොඩක් කියලා නා වේද මහත්තය කියලා කතා කරන මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ගේ තියෙන බොහෝ අදහස් තියෙනවා. මොකද ඒ මිනිස්සු ජාත්‍යන්තරතක ඒ කියන්නේ මැදිහත් කරුවෙකු වශයෙන් ක්‍රියාත්මක වෙමින් රටට ඩොලර් ගෙන පිරිසක්. ඒ මිනිස්සුන්ගේ අදහස් මේකට ගන්න. නිකන් ඔල මොට්ටල බූරු දෙකේ පන්තියේ තුනේ පන්තියේ වැඩ කරන මේ ගොන්හරක් ටිකක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා උන්ගේ ඕමනාංග වලට රටේ සියලු දේවල් නිර්මාණය කරපන් මේ ඉරණම අත් වෙනවා. ඒ නිසා අර ඒ අවශ්‍ය දැනුම ඇති පුද්ගලයන්ගෙන් මේකට අවශ්‍ය දේවල් ටික අරගෙන මේ රට මේ දැන්වත් හදපල්ලා මේ රටේ ඉන්න දේශපාලඥයෝ
උබලටයි මේ කියන්නේ මේ රට කරුණා කරලා නිවැරදිව ගොඩනගන්න. එහෙම නැත්නම් උබලට තව බොහොම කෙටි කාලෙකින් මේ රටත් අතහැරලා යන්න වෙයි. ඒක මම බොහොම අහිංසක විදිහට කියන්නේ උඹලගේ ඇඟේ එක සිංහල ජානයක් කර තියෙන නිසා උඹලට ආදරෙන් කතා කරන්නේ. ඊට පස්සේ කරුණා කරලා දැන්වත් උඹලගේ තියෙන ඔල මොට්ටල ගති ටික අයින් කරලා තමන් විතරක් යැපෙන්න ඕනේ කියන මතය අයින් කරලා මේක රටක් වශයෙන් ගොඩනගන්න ඕනේ, අනාගත පරපුරට දායක කරන්න ඕනේ කියන චේතනාවෙන් වැඩ කරන්න දැන්වත් පටන් ගනිලා ඇත්ත ඇති සැටින් දකින්න නව යුගයක් ආරම්භ කරන්න සංචාර කර්මාන්තය තියෙන මුහුණුවර වෙනස් කරලා යථාර්ථයට පණ දෙමින් නිවැරදි තැනකට ගේන්න උත්සාහ කරනවා.